ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියට සූදානම් වෙද්දී ශ්‍රී ලංකාව සතු වෙන ප්‍රධානම වේගපන්දු යවන්න තමයි ඉසුරු දාන. තරගාවලියට කලින් බංග්ලාදේශය සෙල්ලම් කරලා වැඩිම අත්දැකීම් තියෙන පන්දු යවන්න විදිහට ඉන්නේ උදාන. බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේ සෙල්ලම් කරලා අත්දැකීම් තියෙන උදාන කොදුම් කණ්ඩායමක තරගාවලියට සෙල්ලම් කරන්නේ නැතුව තමයි නැවත කණ්ඩායමට එකතු වෙන්නේ. බංග්ලාදේශයේදී තරගාවලිය ගැන අදහස් දක්වපු උදාන කියලා තිබුණේ බංග්ලාදේශය බංග්ලාදේශයේදී පරාද කරන එක අපහසු වුණත් බංග්ලාදේශයට බංග්ලාදේශයේදී පහර දීලා පරාද කරන්න තමන් ඇතුළු කණ්ඩායම සූදානම් කියලා. ඇත්තම කිව්වොත් බංග්ලාදේශයට ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයෝ ඔක්කොම වගේ ඉන්නවා. බංග්ලාදේශ කණ්ඩායමේක බැලුවම අපිට ඉන්න තරුණ කණ්ඩායම අත්දැකීම් අතින් පස්සෙන් ඉන්නේ. හැබැයි අපි ආවේ මෙහෙට ඔවුන් පරාජය කිරීමටයි. ඉතින් අපි ඔවුන්ව පරාජය කිරීමට අපේ උපරිමය ලබා දිය යුතුයි. මොකද ඔවුන්ගේ රටේදී ඔවුන් ඉතා භයානකයි. අපි ඒ දන්නවා. බංග්ලාදේශයේ දේශගුණික තත්ත්වය නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලොකු බලපෑමක් කරන එකක් නැහැ කියලා තමයි උදාන කියන්නේ. මම හිතන්නේ නැහැ මේ දේශගුණ තත්ත්වය නම් අපිට බලපෑමක් වෙයි කියලා. මොකද ලංකාවේ තත්ත්වය මීට වැඩිය උණුසුම්. කණ්ඩායමක් විදිහට දැන් තරගාවලියට සූදානම්ින් ඉන්නවා කියලා තමයි උදාන කියන්නේ. අපි දැන් ජෛව බබළු ජීවිතයට හුරු වෙලා ඉන්නේ. ඉදිරියට යනකොට අපි අදාළ සැලසුම් වල සිටිය යුතුයි. ඉතින් මම හිතන්නේ අපි සූදානම්. මොකද කොළඹදී අපිට දින 5-6ක පුහුණු කඳවුරක් තිබුණා. අපි මෙහෙත් හොඳ පුහුණු සැසි දෙකක් පැවැත්තුවා. ඉතින් සියලු දෙනා සූදානම් කියලා මම හිතනවා. පන්දු යීමේ වැඩි බරක් පැවරලා තියෙන උදාන ඒ අභියෝගය ගැනත් කතා කරලා තිබුණා. ක්‍රිකට් වලදී අපි සියලු දෙනාට වගකීම් බාර ගන්න සිද්ධ වෙනවා. මොකද මම පළපුරුදු පන්දු යවන්නෙකු වෙන්න පුළුවන්. නමුත් එක් දිනක තරුණ ක්‍රීඩකයෙකු මට වඩා හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. එනිසා මම හිතන්නේ අපි සියලු දෙනාම එක් වෙලා අපගේ අත්දැකීම් ප්‍රදර්ශනය කළ යුතුයි. මේ තමයි උදානගේ අදහස්. උදාන එක්ක පළවෙනි එක් දින තරගයට වේග පන්දු යවන්න විදිහට කවුරු සෙල්ලම් කරයි කියලාද ඔයාලා හිතන්නේ? මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නවම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.